අපි බලමු මේක කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා. සමහරවිට මේකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මොකද පිටිපස්ස වහින් තියෙන ගොඩනැගිල්ලක් නිසා ඒ ගොඩනැගිල්ලේ සැබෑ ස්වරූපයට වඩා වෙනසක් ඇති වෙන්න ඉඩ තියෙනවා. හරි. ඔන්න මම මේ විදිහට සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මට පුළුවන් මේ go කියන බටන් එක ටච් කරගන්න. හරි. මෙන්න processing කියලා මේක මේ විදිහට යනවා බලා ගන්න පුළුවන්. අපි බලමු මේක ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. අයිබෝන් හැමෝටම සුපුරුදු විදිහටම අදත් ඔයාලා මේකතුලා ඉන්නේ දිල්ෂාන් TG YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වටින app එකක් ගැන. මේ app එක පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා අපේ ෆොටෝ එක තියෙන අනවශ්‍ය දේවල් ගොඩක්ම පහසුවෙන් ඉවත් කරගන්න. කිසිම විදියකින් හොයන්න බැරි මට්ටමට මේ වැඩේ ඔයා ටිකක් මහන්සිනොත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක්ම ලේසියෙන් Play Store එකට ගිහලා retouch කියලා මේ විදිහට search කරගත්තොත් මේ app එක බලා ගන්න පුළුවන්. app එක install කරලා open කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම app එක open වුණාම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ album සහ tutorial විතර button දෙකක් බලා ගන්න පුළුවන්. මේකේ tutorial එකේ තියෙන්නේ මේ app එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ඔයාලට බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම මෙතනදී කියලා දෙනවා මේ app එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මේකෙ මේ තියෙන ඇල්බම් කියන බටන් එක ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන ඉමේජ් එක මෙතෙන් සිලෙක්ට් කරලා දෙන්න හැකියාව තියෙනවා. මේ විදිහට ෆොටෝ එක ඕපන් කරගත්තම අපිට පහලින් බටන් හතරක් බලා ගන්න පුළුවන්. ඔබ්ජෙක්ට් රිමූවල්, ඒ වගේම ක්වික් රිපෙයාර්, ලයින් රිමූවල් සහ ක්ලෝන් ස්ටැම්ප් කියලා. අපි මුලින්ම බලමු ඔබ්ජෙක්ට් රිමූවල් කියන බටන් එක පාවිච්චි කරලා අපිට මොකක්ද කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියලා. ඉතින් මම මේක ටච් කරගන්නවා. ටච් කරාට පස්සේ අපි මෙතනින් සිලෙක්ට් කරලා දෙන්න ඕනේ අපිට මේ දෙකෙන් අයින් කරන්න අවශ්‍ය කරන ඔබ්ජෙක්ට් එක මොකක්ද? අයින් කරන්න අවශ්‍ය දේ මොකක්ද කියලා. ඉතින් අපිට මේ විදිහට zoom කරගන්නත් පුළුවන්. මම මෙතනින් මගේ යාළුවාව remove කරලා පෙන්නනවා. අපි මුලින්ම කරන්න ඕනේ සම්පූර්ණ ඔබ්ජෙක්ට් එක මෙන්න මේ විදිහට මෙයාට සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. මම මෙතන කොළ පාටින් මගේ යාළුවාව පාට කරගන්නවා. බලමු මේක කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා. සමහරවිට මේකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මොකද පිටිපස්ස වහින් තියෙන ගොඩනැගිල්ලක් නිසා ඒ ගොඩනැගිල්ලේ සැබෑ ස්වරූපයට වඩා වෙනසක් ඇති වෙන්න ඉඩ තියෙනවා. හරි. ඔන්න මම මේ විදිහට සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මට පුළුවන් මේ go කියන බටන් එක ටච් කරගන්න. හරි. මෙන්න processing කියලා මේක මේ විදිහට යනවා බලා ගන්න පුළුවන්. අපි බලමු මේක ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. ඔන්න කොහොම හරි මගේ යාළුවා මෙතනින් සම්පූර්ණයෙන්ම අයින් වුණා සහ ඔයාලට පේන ඇති මේකේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ මගේ අතේ කෑල්ලක් මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම හදන්නේ ඒ කොටසත් මේකෙන් අයින් කරගන්න. මේ විදිහට එකපාරක් හැදුවට පස්සේ දෙවෙනි පාරදී ඇති වෙන ගැටලු ටික මකා ගන්න පුළුවන්. මම මේ විදිහට මගේ අත තියෙන තැන, ඒ කියන්නේ අතේ කොටසක් ඇවිල්ලා තියෙන කොටස මේ විදිහට මාක් කරගන්නවා. මාක් කරලා go කියන බටන් එක ආයෙ ටච් කරගන්නවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ආයෙත් සාමාන්‍ය විදිහට process එකක් යනවා. ඉතින් ඒකෙන් පොඩි කොටසක් අයින් වුණා. ඉතින් මේ විදිහටම අපිට පුළුවන් මේක කැලෙන් කැල්ල සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. මෙන්න මේ විදිහට අපි ආයෙත් go කරගමු. දැන් ඔයාලට පේන තේ දැන් යම්තාක් දුරකට සකස් කරගත්තා. තව ටිකක් ඔයාලට මහන්සිලා මේක ගොඩක් ස්මූත් හදා ගන්න පුළුවන්. සහ මේ ගොඩනැගිල්ල දිහා බැලුවොත් ඔයාලට පේන ඇති ගොඩනැගිල්ලේ හැඩේස් ටිකක් විකෘති වෙලා තියෙනවා. අපිට මේ විදිහටම ගොඩනැගිල්ල සකස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් පේනදි සමස්තයක් විතර ගත්තාම මේ ෆොටෝ එකේ හිටපු මගේ යාළුවා සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙනවා. ගොඩක්ම පහසුවෙන් මට මේ වැඩේ කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මේ විදිහට ෆොටෝ එක දිහා බලපුවාම මේකේ තවත් කෙනෙක් හිටියා කියලා අඳුරගන්න ටිකක් අමාරුයි. ඔයාලට හරියට මහන්සිලා මේ ගොඩනැගිල්ලත් හදාගන්න පුළුවන් නම් ගොඩක්ම පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේකේ තිබුණු දෙවෙනි බටන් එක ගැන. ඒ තමයි quick repair කියන බටන් එක. මේ කරන්න කලින් මම මේ විදිහට ආයෙත් ඒ ෆොටෝ එකම ඕපන් කරගත්තා. දැන් අපි බලමු quick repair එකෙන් මොකද්ද වෙන්නේ කියලා. මම ටච් කරගන්නවා quick repair බටන් එක. ඊට පස්සේ මම ආයෙත් මේ විදිහට යාළුවාගේ ස්ථාන ටිකක් මාක් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති අපිට go කියන බටන් එක නැති වුණා. ඒ වෙලාවෙදිම මේ මොහොතේදිම මෙයා මේ විදිහට process කරලා දෙනවා. මේ විදිහට remove කරලා දෙනවා අනවශ්‍ය කොටස් ටික. මම මේ විදිහට මෙයාව සම්පූර්ණයෙන්ම මාක් කරගන්නවා. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න processing වෙනවා. හරි. කලින්ගේ වගේම මේකෙදිත් මේ විදිහට මගේ යාළුවාව සම්පූර්ණයෙන්ම remove කරලා දෙන්න මේ app එකට හැකියාව ලැබුණා. හරි. අපි ඊළඟට බලන්න යන්නේ line removal කියන option එක ගැන. මම ආයෙත් මේ විදිහට මගේ කලින් තිබුණු ෆොටෝ එකම හදා ගන්නවා. මේකෙන් undo කරලා උඩින් තියෙන undo සහ redo button පාවිච්චි කරලා මේකෙන් step එකක් පිටිපස්සට ඒ වගේම පිටිපස්සට ආවට පස්සේ ආයෙත් ස්ටෙප් එකක් ඉස්සරහට යන්න හැකියාව තියෙනවා. මේ උඩින්ම තියෙන බටන් එක පාවිච්චි කරලා. හරි. දැන් අපි බලමු line removal කියන බටන් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. මේ ෆොටෝ එකේ ඔයාලට පේනවා ඇති වයර් එකක් යන විදිය අපිට කැප්චර් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවලදී ගොඩක්ම පහසුවෙන් මේ ලයින් රිමූවල් කරන ටූල් එක පාවිච්චි කරලා මේ වගේ දේවල් ලයින් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා හරියටම මේ වයර් එක උඩින් ඇඳ ගන්න මේ වෙලාවේ මට හරියට මේක ඇඳ ගන්න බැරි වුණා කොහොම හරි ඔයාලට අයිඩියා ගන්න පුළුවන් මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඔන්න දැන් එයා කොළ පාටින් හරියට මාක් කරගත්තා මේකේ තියෙන වයර් එක ඔයාලට පේන ඇති මැජික් එකක් වගේ ඒක අයින් වෙලා ගියා හිතා ගන්නවත් බැරි විදිහට. ඉතින් මේ ලයින් රිමූවර් කියන ටූල් එක තියෙන මේ වගේ පුංචි කොටස් තියෙනවා නම් මේ දේවල් අයින් කරගන්න. මේ ෆොටෝ එකේ එහෙම දෙයක් තිබුණාද කියලාත් ඇත්තටම හොයන්න බැරි තරමට එයා ඒක කරලා දුන්න ලස්සනට. ඉතින් ඒ වගේම තමයි අපිට ඊළඟට බලා ගන්න පුළුවන් ක්ලෝන් ස්ටැම්ප් කියලා ටූල් එකක් තියෙනවා. මම ඒක ටච් කරගන්නවා. අපි බලමු මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ක්ලෝන් ස්ටැම්ප් කියන්නේ තවත් තැනක තියෙන කොටසක් අරගෙන ඒ විදිහටම අනිත් තැනට දාලා දෙන එකක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඉතින් මම මේ විදිහට ෆොටෝ එක zoom කරගන්නවා. zoom කරලා මම මුලින්ම කරන්නේ මට අවශ්‍ය තැන ටච් කරගන්නවා. මම මේ පාරක කොටස ටච් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ පාරක් වගේ කොටස කොතෙන්ද අලවන්න ඕනේ. කොහෙටද දාන්න ඕනේ කියලා තීරණය කරන්න ඕනේ. ඉතින් මම ඊට පස්සේ කරන්නේ මේ යාළුවගේ කකුල තියෙන කොටස මේ විදිහට මේ බ්‍රෂ් එකෙන් ඇඳ ගන්නවා. දැන් ඔයාලට පේන ඇති ඒක මැකිලා මේ පාරේ විදිහටම එයා අපිට ඒක සකස් කරලා දෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපිට අවශ්‍ය ඕනම තැනක් පළවෙනි වතාවේ ටච් කරලා දෙන්න. අපි උදාහරණයක් විදිහට මේ ගස් ටික ටච් කරගත්තොත් එහෙම දෙවෙනි පාර අඳින එකට ඔයාලට පේන ඇති එතන ඇඳෙන්නේ ගස් ටිකක්. ඉතින් මේ විදිහට අපිට මේ විදිහට මේක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ගොඩක්ම ඇත්ත විදිහටම කිසිම විදිහකින් මේක එඩිට් එකක් කියලා හොයන්න බැරි තරමට හොඳට මෙයාට මේ වැඩේ කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ app එක පාවිච්චි කරලා ඔයාගේ photos වල තියෙන අනවශ්‍ය කොටස් ගොඩක්ම ලේසියෙන් අයින් කරගන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මොකද මේ වගේ video එකක් upload කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ channel එක subscribe කළොත් විතරයි. එහෙමනම් ගිහින් එන්නම් තවත් video එකකින් අපි ඉක්මනින්ම හම්බුමු. මේ video ගැන ඔයාගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා.